අයිබෝවන් හරිදි හරියට ගෙනෙන සියති ටීවී උදෑසන පුවත් විකාශයයි මේ මම රණිකා කුමාරදාස මුලින්ම අවධානය දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාව පිළිබඳව අගමැති කරුණු පහදායි දේශපාලන ඉලක්ක සපුරා ගැනීමට සිසුන් භාවිතා කරන දේශපාලන පක්ෂ පිළිබඳව ඇමති සාගලගෙන් හෙළිදරව්වක් මාලබේ නෙබිල් ප්‍රනාන්දු රෝහල හා සයිටම් අධ්‍යාපන ආයතනය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව කැබිනට් මාධ්‍ය හමුවේදී කරුණු පහදායි. වර්ණවත් රූපාවලියකින් ආලෝකමත් වූ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි ඔපෙරා හවුස්. ප්‍රථමයෙන් දේශීය පුවත්. තවත් එක් ජයග්‍රාහී දවසක ආරම්භයයි මේ. අද දිනේ ආරම්භ කරන ඔබට මේ උපදෙස් ඔබතන් ජීවිතය ජය ගැනීමට මහෝපකාරී වේවි. යෝ අප්ප දුක්ඨස්ස නරස්ස දුස්සති සුද්දස්ස පෝසස්ස අනංගනස්ස තමේව බාලං පච්චේති පාපං සුකුමෝ රජෝ පටිවාතංව කිත්තෝ කාටවත් අපරාධයක් නොකරන නිකෙලෙස් පිරිසිදු කෙනෙකුට කවුරුන් හෝ අපරාධයක් කළහොත් උඩු හුළඟට දැමූ සියුම් දූවිල්ල ආපසු තමන් කරා එනවාසේ ඒ අඥාන පුද්ගලයා කරාම නපුරු විපාකය ගමන් කරනවා. අපමහ ගෞතම බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේදී කෝක වැද්දා අරඹයා වදාළ ගාථාවකි. ශ්‍රී ලාංකිකයින් සඳහා දකුණු කොරියාවේ රැකියා අවස්ථා ඉහළ නැංවීම පිළිබඳ සුවබල්න බව එරට සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ සභාපතිවරයා පවසනවා. ඊයේ දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමා හමු වූ අවස්ථාවේදී ඒ මාතා මේ බව සඳහන් කළේ. මෙරටට පැමිණ සිටින දකුණු කොරියාවේ මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ සභාපතිවරයා ඊයේ දහවල් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වුණා. එහිදී ඒ මහතා සඳහන් කර සිටියේ ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන් සඳහා දකුණු කොරියාවේ රැකියා අවස්ථා තවදුරටත් ඉහළ නැන්වීම පිළිබඳව දැඩි ඕනෑකමකින් සොයා බලන බවයි. ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන් සඳහා දකුණු කොරියාවේ ධීවර හා කෘෂිකර්ම ශ්‍රේෂ්ඨයේ රැකියා අවස්ථා රැසක් මේ වන විට උදා කර දී තිබෙන අතර ඒ පිළිබඳව එරට රජයේ වෙත සිය ස්තුතිය පිරිනැමු ජනාධිපතිතුමා ඉදිරියේදී කෘෂි ශ්‍රේෂ්ඨයේ රැකියා අවස්ථා ඉහළ නැන්වීම පිළිබඳව සොයා බලන ලෙසද සභාපතිවරයාගෙන් ඉල්ලා සිටියා. දැනට ශ්‍රී ලාංකීය ශ්‍රමිකයින් 6000ක් පමණ වාර්ෂිකව දකුණු කොරියාවේ රැකියා අවස්ථා සඳහා පිටත් වන අතර මේ වන විට ශ්‍රී ලාංකිකයින් 26000ක් පමණ එහි සේවයේ නිරතව සිටිනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ සම්මන්ත්‍රණයක් ඊයේ කොළඹදී පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව දැන ගැනීම අත්‍යවශ්‍ය කරුණක්. ඒ වගේම එය රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් වෙනවා. මේ ආකාරයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ සම්මන්ත්‍රණ පැවැත්වීම ඉතාමත් හොඳ දෙයක්. ලෝකයේ රටවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අතරින් දකුණු අප්‍රිකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉතාමත් උසස් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනවා. ඒ නිසා මෙම සම්මන්ත්‍රණය සඳහා දකුණු අප්‍රිකාවේ හිටපු නියෝජ්‍ය අගමිනිසුරු මොසනේකා මහතා එක්ව සිටිනවා. ඉන් අපට හැකිවනවා දකුණු අප්‍රිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින උසස් ලක්ෂණ පිළිබඳවත් අධ්‍යයනය කිරීමට. මේ හරහා අපිට හැකි වේවි හොඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කර ගැනීමට. මාලමේ නෙවිල් ප්‍රනන්දු රෝහල අමාත්‍යංශ පාලක මණ්ඩලයක් මගින් පාලන කටයුතු සිදු කිරීමටත් ජනතාවට නොමිලේ වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සඳහාත් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ බව අනාවරණය කෙරුණා. රුපියල් බිලියන 3.55ක රජයේ තක්සේරු වටිනාකමකින් යුත් මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල ශ්‍රී ලංකා රජය වෙත පවරා ගැනීමටත් එම රෝහල ස්ථාපනය කිරීම සඳහා වර්තමානයේ ශ්‍රී ජයවර්ධනපුර රෝහල පාලනය වන ආකෘතියට සමානව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් පත්කරනු ලබන පාලක මණ්ඩලයක් මගින් මෙම රෝහල කළමනාකරණය කිරීම මගින් මහජනතාවට නොමිලේ සෞඛ්‍ය සත්කාරක සේවා ලබා දීමටත්
සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මැතිතුමා සහ උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව තමයි අමාත්‍ය මණ්ඩලය අනුමත කළේ. සයිටම් අයිතිය පුරුල් කිරීම සම්බන්ධයෙන් අදාළ සියලු පාර්ශ්ව විමසා විකල්ප යෝජනා ඉදිරිපත් කළ යුතු බවටද ඇමති මණ්ඩලය තීරණය කරා. මේ ප්‍රශ්නේ තියෙන්නේ GMO එක මොනම තීරණයක්වත් පිළිගැනීමට සූදානම් නැහැ. ඉතින් මොකද්ද මේකේ අවසානය? සයිටම් රෝහල පිළිබඳ තීරණයක් අරන් තියෙනවා දැන්. ඊළඟට සයිටම් ආයතනය සම්බන්ධව ඊළඟට තියෙනවා බොහොම පැහැදිලිව අපි කිව්වේ ඒකේ අයිතිය පුළුල් කිරීම සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙළ. ඒක තාම අපි තීරණයක් අරගෙන නැහැ. ඒකට තමයි සාකච්ඡා ගණනාවක් අපිට තව තියන්න වෙයි. GMO කියන්නේ සම්පූර්ණයෙන්ම සයිටම් එක බහල් දාන කියලා. මේ ප්‍රශ්නේ අපි සාකච්ඡා මාර්ගයෙන් විසඳගන්න ඕනේ. තව ප්‍රශ්න ඇති කරගන්න නැතුව මම නම් ඉන්නේ මතේ ඒක. කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කරලා බලලා තමයි අවසන් තීන්දුවකට එන්නේ. මම හිතනවා ඒ යෝජනාව යම් විදියකට මේ සියලු පාර්ශ්වයන්ට විසඳුමක් ගෙන දිය හැකි කාරණයක් කියලා එතකල් සටනක් කරන්නේ නැතුව කොහොමද මේක බේරගන්නේ කියලා තමයි අපි කල්පනා කරන්නේ. මේක මේ ආණ්ඩුවට ඇවිල්ලා තියෙන තවත් කුණු ගොඩක් තමයි. සිසුන්ට අමාත්‍යංශ දෙන්න දීලා පහර දුන්නා කියන චෝදනාව තියෙන විශේෂයෙන්ම කඳුළු ගෑස් ගහලා කලින් බලවා හරි නැතුව දැන් හිටපු ජනාධිපති මං චෝදනා කළොත් ඉතිහාසයේ දරුණු පහර දෙම ඉල්ලගලේ කියලා. ඇයි මේ තත්ත්වයටපත් උනේ? දැන් එයාගේ ප්‍රශ්නේ තියෙන්නේ රතුපස්වල වගේ කඳානේ වගේ මේ හැමතැනකම වගේ එයා මැරුවා වගේ මැරුවේ නැහැ කියන එකනේ. එයාට තියෙන ප්‍රශ්නේ නෑ නෑ දැන් මේ නැත්තම් වෙන මොකද ඉතින්? ඒතකොට අමාත්‍යංශ වලට මේව කළා ඒව අලාභාණ කිරීම වැරදි නෑ. අමාත්‍යංශේ තියෙන බුදුමැදුරට ආපු වෙලාවේ ගැහුවනම් වැරදි. කවදද මගෙන් අපොයින්ට්මන්ට් එකක් කියලා තියෙන ওই මිනිස්සු? මමත් අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලයේ ලේකම් වෙලා හිටියානේ. අපි ගිහලා අමාත්‍යංශය රේඩ් කරාද නෑනේ. මැරයෝයි ත්‍රස්තවාදයයි විප්ලවය අතර වෙනස තමුන්නාසලා කියවන්න මේ පොතකින් අරගෙන. ඒගොල්ලන් අම් පළවහරින් නැතුව වෙන මොකද කරන්නේ? බිල්ඩින් එක ගිනි තියන කම් ඉන්නද? ඒ 88 දී සෞඛ්‍ය අමාත්‍යංශය ගිනි තිව්වා. ඔය කට්ටියගේ අප්පලා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය තුළින් තම දේශපාලන කටයුතු සිදු කළ නොහැකි පිරිස් තරුණ අසහනය තුළින් තම ඉලක්ක සපුරා ගැනීමට කටයුතු කරන බව අමාත්‍ය සාගල රත්නායක මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළා. පසුගියදා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා වැදිලා ප්‍රචණ්ඩකාරී ලෙස කටයුතු කරන්න පෙළඹුණා. ඔවුන් පිටිපස දේශපාලන බලවේගයක් ඉන්නවා කියන එක තමයි අපේ විශ්වාසය. මේ බලවේගය පිළිබඳ අපිට තොරතුරු තියෙනවා. ඒ ඇවිලෙන ගින්නට ලාම්පු තෙල් දාන්න ඉන්නවා තව දේශපාලන පක්ෂ ටික. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අනාගතය අඳුරු කරන්න උත්සාහ දරන මේ වගේ දේශපාලන ක්‍රියාදාමයන්ට කවුරුත් අතහිත දෙන්න හොඳ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය තුළින් තමන්ගේ දේශපාලන කටයුතු කරන්න බැරි අය මේ තරුණ අසහනය ඇති කරලා මේ තත්ත්වය ඇති කරන්න හදනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? අවුරුද්දක් විතර තිස්සේ මේ වෛද්‍ය පීඨයේ ශිෂ්‍යෝ අධ්‍යාපන කටයුතු කළා නැහැ. ඒකෙන් වෙන්නේ මොකද්ද? ප්‍රමාදයක් වෙනවා වෛද්‍යවරු බිහිවීම. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන ලද අත්අඩංගුවට ගැනීම සහ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර සිටියා. හරියට සංඛ්‍යාව මම දන්නේ නැහැ. නමුත් අඳුනගත්තු අයට එතන රාජදේපල හානි කරපු ඒ වගේ අඳුනගත්තු කලහකාරී ලෙස හඳුනගත්තු අයට ඒ කරපු වැරැද්ද අනුව නීතිමය ක්‍රියාමාර්ග ගන්න උසාවි ක්‍රියාමාර්ග ගන්න කටයුතු කරනවා. දැන් කෙටි විරාමයක්. ඔබ නැවතත් සියත ප්‍රවෘත්ති සමගින්. උමාවේ ව්‍යාපෘතියට එරෙහිව දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ඊයේ බණ්ඩාරවෙල නගරයේදී පැවැත්වුණා. මේ හේතුවෙන් ප්‍රදේශයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිටියා. උමාය ව්‍යාපෘතිය හේතුවෙන් සිය නිවාස හා දේපලවලට හානි සිදුවීමට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක් බණ්ඩාරවෙල නගරයේදී පැවැත්වුණා. මෙම ව්‍යාපෘතිය හේතුවෙන් ප්‍රදේශයේ ජල උල්පත් සිඳියාමෙන් ප්‍රදේශවාසීන් උග්‍ර ජල හිඟයකට මුහුණ දී ඇති බවට විරෝධතාවයට එක් වූ පිරිස් චෝදනා නගනවා. බණ්ඩාරවෙල, වැලිමඩ, ඇල්ල, හාලියැල, වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල පීඩාවට පත් වූ පිරිස් මෙම හර්තාල් ව්‍යාපාරයට එක්ව සිටි අතර මෙම හර්තාල් ව්‍යාපාරය හේතුවෙන් බණ්ඩාරවෙල නගරයේ සියලුම වෙළඳ සැල්, බැංකු, පාසල් වසා දමා ඇති අතර බණ්ඩාරවෙල සහ වැලිමඩාවට ගම්මාන 42ක් හර්තාල් ව්‍යාපාරයට සහාය පළ කරමින් කළුකොඩි ඔසවා තිබෙනවා. උමාවය හර්තාල් ව්‍යාපාරය හේතුවෙන් කොළඹ, බදුල්ල, බණ්ඩාරවෙල, වැලිමඩ මාර්ග සම්පූර්ණයෙන්ම අවහිර වුණා. මේ ඇවිල්ලා තියෙන දසදහස් ගානක ජනතාව මේ ඇවිල්ලා එක පණිවිඩයක් කියන්නේ. මෙතන පක්ෂයක් නැහැ, පාටක් නැහැ, ජාතියක් නැහැ, කුලයක් මලයක් නැහැ, ભેදයක් නැහැ. අපි සියලු දෙනාට විපතක් කියලා තියෙනවා. මධ්‍යම කඳුකරේ නැගෙනහිර වැහුමේ මේ වෙනකොට ගෙවල් දොරවල් 7037 පුපුරලා තියෙනවා.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීද මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදහස් පළ වුණා. උමාවයට සම්බන්ධ විරෝධතාවක් යනවා නිවාස විශාල ප්‍රමාණයකට හානි සිද්ධ වෙලා තියෙනවා. ඒතොර දැන් ඒවා ඒ පිළිබඳවත් අමාත්‍යවරු තිදෙනෙක් ඊයේ පත් කරා සොයා බලලා ඒ ප්‍රදේශයට ගිහිල්ලා සාකච්ඡා කරන්න. කවුද නේ අමාත්‍යවරු? මහින්ද අමරියර මැතිතුමත්, චම්පි කරනවා කැමතිතුමත්, විහිතු විද්‍යමනි සොයිස මැතිතුමත් පත් කරා. මේකදී විශාල ප්‍රශ්න ගන්නාවක් ඇති වෙලා තියෙනවා. මේ හේතුවක් ඉදනේ මේ හාරණ යන්ත්‍ර ඉරානයේ තියෙන කාන්තාර හාරණ යන්ත්‍ර. ඉතින් මේ වතුර ප්‍රමාණය නැවත ආපහු වෙන තව අවුරුද්දක් විතර යයි කියලා තමයි නිරීක්ෂකයෝ කියන්නේ. තව පහක් තියෙනවා කිලෝමීටර් යන්න කිලෝමීටර් 17ක උමගක් ඉතින් 12ක් හාරලා ඉවරයි තව පහක් තියෙනවා. ඉතින් අපි ඇත්තටම මේවා ගැන හරියට බලන්නේ නැතුව තමයි මේ වැඩපිළිල පටන් ගත්තේ. මොකද අනිත්යෙන්ම වල ඇත්තටම ජනාධිපති ප්‍රදේශයක් හරහා යන වැඩපිළිලක්. ඉතින් මේවා පටන් ගන්න කලින් තමයි මේවා කතා කරන්න තිබුණේ. මේක ගැන විශාල වශයෙන් සාකච්ඡා කරයි විශාල ණයක් කරන් තියෙනවා. මේ ණය ආපහු ගෙවන්නත් ඕනේ, ණය අතාරින්නත් බෑ. මේ වගේ ප්‍රශ්නක හිර වෙලා තියෙන්නේ. කෙසේ වෙතත් සියලුම ජනතාවත් එක්ක සාකච්ඡා කරලා නිවැරදි තීන්දුවකට ආයුතුය කියන මතය තමයි කැබිනට් මණ්ඩලයේ හිටියේ. ඒ සඳහා තමයි මේ අමතරුපත් කරේ. කෝට්ටේ බැද්දගාන පාපන්තුරු ක්‍රීඩාංගණය අසල පවතින ඇලමාර්ග පද්ධතිය නාවික හමුදාව විසින් පිරිසිදු කර තිබෙනවා. මේ පිළිබඳ තොරතුරුයි. මේ දිනවල පවතින වැසි සහිත කාලුගුණී තත්ත්වය සමග කෝට්ටේ බැද්දගාන පාපන්තු ක්‍රීඩාංගණය අසල පවතින ඇලමාර්ග, රොන් මඩ, කැලිකසල එකතු වීමෙන් සහ ජලජ පැලෑටි වලින් පිරී පැවතීම හේතුවෙන් ජලය බැස යාමට නොහැකි වන ලෙස අවහිරව පැවතුණා. එම තත්ත්වය හේතුවෙන් නාවික හමුදාව විසින් මේ පිරිසිදු කිරීමේ කටයුතු ආරම්භ කළ අතර, ඒ අනුව නාවිකයන් 50 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙම ඇලමාර්ග පිරිසිදු කිරීමේ කටයුතු සඳහා එක් වුණා. පසුගිය කාල සීමාව තුළ ශ්‍රී ලංකාවට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ ජල ගැලීම් මගින් මෙවැනි ඇලමාර්ග බොහොමයක් අවහිරව තිබූ අතර, ජලය බැස ගියද අවහිර වූ ඇලමාර්ග හේතුවෙන් එම ප්‍රදේශයන්හි ජනතාව ගැටලු රාශියකට මුහුණ දුන් බවත් වාර්තා වනවා. ඉදිරියේදී ඇතිවිය හැකි වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ ජල ගැලීමක් ඇති වුවොත් එමගින් සිදුවන ආපදා තත්ත්වයන් අවම කිරීමේ අරමුණින් නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේ ගුණවර්ධන මහතාගේ උපදෙස් හා මඟ පින්වීම මත ඇලමාර්ගයන් පිරිසිදු කිරීමේ කටයුතු දිගින් දිගටම සිදු කරනු ලබනවා. නාවික හමුදා විසින් ජනතාව වෙනුවෙන් සිදු කරනු ලබන සමාජ සත්කාරක සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් මෙය හඳුන්වා දිය හැකි. ව්‍යාපාරික පුවත විශේෂාංගය දැන්. ඉන්දියාවේ ප්‍රමුඛතම ත්‍රිරෝදරථ සහ යතුරුපැදි නිෂ්පාදකයා වන TVS මෝටරථ සමාගම ශ්‍රී ලංකාවේ මෝටරථ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන අබාන්ස් ඔටෝ සමගින් එක්ව TVS කින්ස් ත්‍රිරෝදරථය ශ්‍රී ලංකා වෙළඳපොළට ප්‍රථම වරට හඳුන්වා දීම කොළඹ හිල්ටන් හෝටල් පරිසරයේදී සිදු කෙරුණා. මෙම ත්‍රිරෝදරථය සඳහා අබාන්ස් ෆිනෑන්ස් විසින් ලබා දෙන විශේෂිත මූල්‍ය පහසුකම් හේතුවෙන් ශ්‍රී ලංකික පාරිභෝගිකයන් අතර TVS කින්ස් නාමය විශාල වශයෙන් ප්‍රචලිත වනු ඇති බවට අබාන්ස් ආයතනයේ කළමනාකරණ අංශය පවසා සිටිනවා. අබාන්ස් ඔටෝ ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය ශ්‍රී ලංකාවේ ජනතාවට TVS ත්‍රිරෝදරථය අලෙවිකරණයේ යෙදෙන්නට පටන් ගත්තා. 400කට අධික සේවා සපයන ස්ථාන ස්ථාපිත කරලා තියෙන ශ්‍රී ලංකා පුරා ශ්‍රී ලංකාවේ හොඳම ත්‍රිරෝදරථයක් අබාන්ස් ඔටෝ ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයෙන් ලබා ගන්න පුළුවන්. ඉතාමත් පහසු විලකට අබාන්ස් ෆයිනෑන්ස් කම්පැනි හරහා ඔවුන්ට ඉතාම පහසු ගෙවීමේ ක්‍රමයට අඩුම මූලික ගෙවීමකින් ලබා ගැනීමේ පහසුකම් තියෙනවා. පැමිණ අප සමග එක්වන්න ත්‍රිරෝදරථයක සාඩම්බර හිමිකරුවෙකු වී එහි වෙනස වටහා ගන්න කියලා සියලු දෙනාටම ආරාධනා කරනවා. දැන් සියතලෝ වටා. ඔස්ට්‍රේලියාවේ සිඩ්නි ඔපෙරා හවුස්සේ අහස් ආවරණය ඊයේ සිට වර්ණවත් රූපාවලියකින් ආලෝකමත් වුණා. වාර්ෂිකව සිදුවන මෙම සංදර්ශනය මෙවරද සුන්දර කලා සිතුවම් රැසකින් සමන්විතයි. මිනිත්තු 7කින් මෙවර සිඩ්නි ඔපෙරා හවුස්සේ සංදර්ශනය සමන්විතයි. ලොව සුප්‍රසිද්ධ කලාකරුවන්ගේ නිර්මාණ පහක් මීට අයත්. බඩු කිලි හෙවත් වෝටර් ලයිට් ලෙස හැඳින්වෙන මෙම සංදර්ශනය සාම්ප්‍රදායිකව සිදුවන්නක්.
සංගීතයද සමගින් ඉදිරිපත් වන එය එරට වේලාවෙන් ඊයේ පස්වරු 5:45ට ආරම්භ වුණා. වසරකට සිඩ්නි ඔපෙරා හවුස් නැරඹීමට ලොව පුරා මිලියන 8.2ක ජනතාවක් පැමිණෙන බවයි වාර්තා වන්නේ. සමගින් සියතිටීවි උදෑසන පුවත් විකාශය මිනි බවට පත්වෙනවා. හමුවමු අපගේ මධ්‍යහන පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්.